සුබම සුබ නවසරක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. මෙන්න එහෙනම් ඔබ බලාපොරොත්තු වෙන වැඩසටහන අරගෙන මම ඔබ සමග සම්බන්ධ වෙනවා. මේ උදාවන්නා 2024 නවසර ඔබට ඔබේ ලග්නයට කොහොමද කියලා කතා කරන්න හැදන්නේ. ඔබ දන්නවා අපේ වැඩසටහන තුළ ලග්න පලාපල කතා කරනවා. නමුත් ඒකේ වැදගත්ම තැන තමයි ලග්න පලාපල තුළ සුබ අසුබ දෙකම කතා කරලා අසුබ දේවල් වැඩිපුර කතා කරලා අසුබ දේවල් සුබ කරගෙන මේ 2024 නවසර සුබම සුබ වසරක් කරගන්න ඉදේ කතා කරන්නේ. මොන ග්‍රහ දෝෂේ ග්‍රහ අපලයේ තිබ්බත් මොන ගැටලු කාර්යතත් තිබ්බත් ඔබේ ලග්නයට ඔබට 2024 වසර සුබ කරගන්න විදිහ කතා කරන එක නිසා ඕනම කෙනෙකුට මේ මොන අපල තිබ්බත් මේ වසර අතිශයින් සුබ කරගන්න පුළුවන්. එහෙනම් මොකද අපි වෙන්න ඕනේ? අපි මේ දේ තුල ප්‍රායෝගික විය යුතුයි. අපි විද්‍යාත්මකව ක්‍රමවේදයන් තුල අපි මේ සියල්ල සුබ කරගත යුතුයි. ඒක හැකියාව ඔබ පවදින. එහෙනම් ඔබ තුල ධනාත්මක භාවය ඇති කර ගැනීම තමයි අංක 1 විය යුත්තේ. තමන් කෙරෙහි විශ්වාසය ඇති කර ගැනීම. අපි ඒ ගැන කතා කරමු. ඉතින් ඒ වගේම මේ වීඩියෝ අවසානයේදී ඉතා විශේෂ වූ පිළියම් පිළිවෙත් කීපයක් කියනවා. ඒ දේවල් නිවැරදිව ප්‍රතිපත්තිකරකව කරන්න කියන්නම් වාරේ නෙමෙයි. ඒ දේවල් හරියාකාරව කරන්න ඔබට දිනන්න පුළුවන්. ඔබට මේ ජීවිතේ මේ වසර ජයග්‍රහයි වසරක් කරගන්න පුළුවන්. මොකද ඔබට මේ ගැන පුංචියෝ ගැටලුවක් තියෙනම් පහුගිය වීඩියෝ මගේ බලන්න. මේ අතිශයම ඒ රාෂ්ට්‍රකාරී තත්ත්වයන් නරක කාලී තත්ත්වයන් අපල කාලී තත්ත්වයන් තියනවා කියන අය කමෙන්ට් කරලා ඇති. ඒගොල්ලෝ කියලා තියෙනවා ඒගොල්ලෝ වෙලාව බැලුවොත් නරක කාලයක් කියවෙන්නේ. වෙලාව බැලුවොත් මේ කාලේ හොඳ නැහැ කියවෙන්නේ. නමුත් මේ කියන පිළියම් පිළිවෙත් තුළ ගිහිල්ලා ඔන්න ජීවිතේ මේ තරම් යහපත් කාලයක් උදා වෙලා නැහැලු. තාම වෙලා බැලුවොත් නරකලු කියන්නේ. නමුත් ඔවුන් දිනලා තියෙන ජීවිතේ. අන්න ඔබටත් ඒ දේ කරන්න පුළුවන්. මට හරියන්නේ නැහැ කවදාකවත් මගේ ලග්නේ හොඳ නැවන ඔය වගේ ඍණාත්මක මානසිකත්වයෙන් ඉඳන් නම් මේ දේ කරන්න බෑ. ඒක නිසා මේ පොඩක් කාල වේලා ලං කතා කරේ මේ වසර කොට දාගන්න. ඔබතුල මුලින්ම අංක ධනාත්මක භාවය ඇති කරගත යුතුයි. ඒ සඳහා පිළියම් පිළිවි අවසානයේ කියනවා භාවනාවක් හැම විශ්වාසය ඇතුව මේක ආරම්භ කරන්න මේ වසර ඔබට දිනන්න හැකියාව තියෙනවා. ඉතින් ඔබට මේ ගමන යන්න හැකියාව තියෙනවා. ඉතින් සමහරු ඔබගේ මේ परीक्षा कर लेने के लिए लीम कर लेना मेहमा मम्मे का व्यापार करें कोहेत में कहते हैं मेक उदय आत्म तुप्त मंकन दिया मंकीन दे කවුරු හරි කෙනෙක් මේ දේ අහලා ගොඩ යනවනะ අන්න කවුරු හරි ජීවිතේ දිනනවනะ අනතුරුෙන් ගැලවෙනවනะ ඒක තමයි මට තියෙන එකම ලාභය. මම රැකියා ව්‍යාපාරත අතිශයින් කාර්ය බහුල කෙනෙක්. ඉතින් ඒක නිසා මට පුද්ගලික කෙන්සරම් පරීක්ෂා කරන්න මේ පොදුවේ මේ දේ කරන්න බැරි වෙන නිසා මේ පොදුවේ කියන කාරණා තුළ ඔබේ පුද්ගලික ජීවිතය ජය ගන්න පුළුවන්. පුද්ගලික කෙන්සරම් පරීක්ෂා කරන්න අවශ්‍ය නැහැ. ඔබේ ජීවිතය ජය ගන්න ඔබගේ මනස තුළම හැකියාව පවතිනවා. හැබැයි මේ කියන පිළියම් පිළිවෙත් තුළ මොකක් හෝ ගැටලුකාරී තත්ත්වයක් තිබ්බොත් රාගස්ත්‍ර නිර්වාණ මගේ Facebook පිටුවට ඔබ මැසේජ් එකක් දාන්න. මම හැකියාව ලැබුණ සරින් ඔබට reply එක අනිවාර්යයෙන්ම කරනවා. කරුණාකරලා කේන්සටම් පරීක්ෂා කරලා දෙන්න කියලා ඉල්ලීම් කරන්න එපා. ඔබට මගේ Facebook පිටු හොයාගන්න අමාරු නම් ඔන්න තීරයේ දිස්සන ඔය link එකට Facebook link එකට ගිහිල්ලා ඔබ description එකේ තියෙන ඒ message එකක් දාන්න. ඒ කටයුතු කතා බහ කරමු. ඉන්හා උද්වේගයේ සටම් පරීක්ෂා ලක් කිරීම කොහෙතොන් සිදු කරන්නේ නැහැ. ඒ වගේම මුංජි දෙයක් කියන්න මේ වැඩසටහන දීර්ඝයි. මිනිත්තු 40ක් වගේ කාලයක් යනවා. ඒ නිසා ඔය කාලය ප්‍රශ්න තියෙන අයට, එතකොට data ප්‍රශ්න තියෙන අයට මුලින්ම මම කියනවා මේ වැඩසටහන ඔබ අහන්න එපා. මොකද නිකන් අපරාධින ඔබේ කාලේ තවද මේ මිනිත්තු 40ක් වැය කරපන් සමහරට ඔලුවක් අක්කුම හැදෙනවන් ඔගේ ප්‍රශ්න තියෙන අය ඉන්නවා. ඉතින් ඇත්තටම මේ මිනිත්තු 40ක් වැය කරන්න වසරක් උදෙසා වසරක් ගැන කතා කරන්න බෑ කරන්න බෑ කියන්නේ ඔබ අතිශයින් කාර්යබහුල කෙනෙක් නේ. ඉතින් ඒ ඔබ වගේ කෙනෙකුට ඇත්තටම මේ කාලේ නැස්ති කරන අපරාධයක්. ඒ නිසා ඔබ අහන්න එපා. නැත්නම් අහලා බොරුවට නිකන් අර දෝෂාරෝපණයල්ල කරන්නට වඩා ඔබේ කාලේ නැස්ති උනා කියලා ඔබ අහන්න එපා. හැබැයි මේ වැඩසටහන අහන ඕනෑම කෙනෙකුට මම වගකීමක් දරනවා. ඔබේ ජීවිතේ ලොකු වෙනසක් ඇති කරගන්න මේ වැඩසටහන ඉවහල් වෙනවා කියන එක. මේ වැඩසටහන ඔබට වටින්නේ නැතුණාට වටිනාකමක් දෙන මිලින ගාන පිරිසක් ඉන්න ඕනු දිසා මම මේ බලාපොරොත්තු තුළ මම මේ ගමනක් යනවා. ඒ නිසා මගේ ක්‍රමයේ වෙනස් කරන්න ඔය අනම් මනම් ඒවා මට අදාළ වෙන්නේ නැහැ. මේක බුද්ධිමත් ධනාත්මක ජීවිතය ජයගන්න බලාපොරොත්තුන් ඉන්න බුද්ධිමත් අය උදෙසා පමණයි. එහෙනම් අපි යන් අද මාතෘකාවට. ඉතින් 2023 වසර ගෙවුණා. 23 සාර්ථක අසාර්ථක දෙක ඔබ දන්නවා. හැබැයි 23 අසාර්ථක වුණත් සාර්ථක වුණත් කොහොමදවත් 24 අසාර්ථක වෙන අපි දෙන්නේ. එහෙම නේද? අනිවාර්යෙන්ම අපි 2024 දිනනවා දිනනවාමයි. ඒක අපිට පුළුවන්. එහෙනම් අපි බලමු රාශි චක්‍රයේ 7 වෙනි රාශිය. ලග්නාධිපති ශුක්‍ර හැවත් සිකුරු ග්‍රහයා තුලා ලග්නය. තුලා ලග්නේ මෙනි ආයුබෝවන්. ඉතින් ඔන්න සුවිශේෂීව 2024 වසර තුලා ලග්නේ හිමි ඔබට කොහොම වේවිද කියලා කතා කරන්න හදන. ඉතින් විශේෂ වශයෙන්ම තුලා ලග්නේ හිමියන්ට සුභ ග්‍රහ පිහිටීමක් එක්ක තමයි 2023 ගෙවුනේ. 2023 ගැන හරිලා බැලුවොත් හැබැයි මේ 2023 වසර ගැන තුල යම්කිසි ආකාර තුලා ලග්න හිමියන්ට විශේෂයෙන්ම ඔය ආර්ථිකමය ස්ථාවර භාවය ගැන කතා කරොත් ඒ කාල පරිච්ඡේදය තුල තරමකට ටිකක් ලොකුවට නැතත් ඉහළ පාළ යමින් ගියා. හැබැයි සමස්තයක් වශයෙන් යහපත් වුණත් සම්මාරතෙන් වලදී ඔබේ ආර්ථිකේ කඩා නොවැටුණත් ඔබට නිතර නිතර සැක සංකා මතුනා හිතට මේ ඉදිරි යන විදිහට आर्थिक कड़ा वेटे मुकदमें कलीन काल से मतलब तुलाम यहापत्कारी तिपे अब टिकटे लुकड़ धन नदीतर संहरायट सापेक्ष दिदास दापेक्ष दिदास तुलाग्नि पुदे सापेक्ष यहापत्सरा गिमा यदि
මානසික පීඩා චිත්ත පීඩන දැස්විස්තුන වශයෙන් තතබල ලෙස විටෙන් විට බලපෑම් ඇති කරා තුලා ලග්න හිමියන්ට ඒ දේවල් තුල ගමනක් යද්දී සමහරක් අවස්ථාවලදී ඔබට ඔබගේ හවුල්කරුවන් නැත්නම් ඔබ සමග එකට කටයුතු කරන අයගෙන් ටිකක් ඔබට බලාපොරොත්තු වන අන්තිමේ සහයක් ලැබුණේ නැහැ සමහර තැන්වලදී ඔබට පීඩාකාරී තත්ත්වයන් උද්ගත වෙන්න ඔවුන්ගේ හේතු කාරණාත් බලපෑවා සමහර ගොඩාක් දුරට ඔබ මේ කාල පරිච්ඡේදයේ මේ 2023 වසරේ මිනිසුන් හඳුනා ගැනීම එක් එක්කෙනා හඳුනා ගැනීම ඇත්තටම උපරිම අන්තමේ සිට කරපු වසරක් මොකද ඔබ යහපත් කියලා හිතන් හිටපු අය ගොඩාක් අය ඔබගේ අවස්ථාවාදී පරමාර්ථ තුළ ඔබගෙන් ලාභ ප්‍රයෝජන ඵල ප්‍රයෝජන අරගන්න පමණයි ඉන්නේ කියන එක ඔබ තේරුම් ගත්තා හැබැයි මේ හැමදේම ඔබට අසුභවාදී කියලා දැන්නට ඔය හැඟිච්ච හැම දෙයක්ම ඔබට 2024 වසරේ ලොකු පන්නරයක් ගන්න හේතු කාරණා වුණා. මොකද හේතුව ඔය ඔබ දැන් දන්නවා කවුද ඇත්තටම ඔබව යම් කිසි ආකාරයෙන් ඔබට ඔබ වෙනුවෙන් ඉන්නේ කවුද ඔබ අවස්ථාවාදීව සාශ්‍රය කරන්න කියලා. ඒ වගේම ඔබ දන්නවා මේ ජීවිතය කියන දේ තුළ ඉහළ පහළ යෑම හොඳ ආකාරයකට මැනේජ් කරගන්න කලමනාකරණය කරගන්න. ඒ නිසා ඔන්න ඔය 2023 පන්නරෙන් 2024 කොහොම වේවිද කියලා අපි කතා කරමු දැන්. ඉතින් ඔබගේ ලග්නාධිපති සිකුරු ග්‍රහය මේ වෙලාවේ ඔබගේ දෙවෙනි භාවයේ ධනස්ථානගතව බුද සමග සංයෝග වෙලා ඉදි තමා මේ 2024 වසර උදා වෙන්නේ. ඒත් එක්කම රවි කුජය ඔබගේ තුන්වෙනි භාවයේ ඉදි ශනි පස්වෙනි භාවෙත් රාහු හයවෙනි භාවෙත් ගුරු හත්වෙනි භාවෙත් කේතු දොළොස්වෙනි භාවෙත් ඉඳලා මේ වසර ආරම්භ වෙනවා. ඉතින් ඕක සාමාන්‍ය ජ්‍යොතිෂ්‍ය කෙනෙක් ගත්තොත් මේක හොඳ ධන යෝගයක් සමගින් ආරම්භ වෙන වසරක් කියලා කියනවා. මෙහෙමයි. අපි එහෙම අර පොදුවේ හිතනට වඩා අපි පොඩක් තර්කානුකූලව හිතලා මේ වසර අපි ගැන අපි මේ වසර කොහොමද අතිශයම සුබ කරගන්නේ කියන එක කතා කරමු. ඉතින් තුලා ලග්නෙ මෙන්න මුලින්ම අපි කම්මැතින ආර්ථික ගැන කතා කරන්න. ඉතින් ආර්ථිකමේ හැසිරීම 2024 වසරේ ඔබට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඔබට ආර්ථික මාසයේ මේ මැයි මාසයේ දක්වා සහ මැයි මාසෙන් පසු කාලය කියලා කතා කරොත් මැයි මාසයට පෙර කාල සීමාව තුළ ගත්තොත් ඔබගේ ආර්ථික හැසිරීම යම්කිසි ආකාරයකින් සාමාන්‍ය පරිදි සිදු වෙමින් යනවා. ඒ කියන්නේ මේක මේ සාමාන්‍ය පරිදි කියන්නේ ඔබට අර ඔබගේ වියදම් සරල වියදමට සරලන ආදායම ඔබට අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය කරන ආදායම ඔබට ලබාගත හැකි කාල පරිච්ඡේදය. ඒ වගේම රැකියාව තුළ වුණත් ඔබට මේ කාල සීමාව තුළ අර පහුගිය කාල සීමාව තුළ ඔබ නිතර අර මානසික පීඩා චිත්ත පීඩා ඇති කරගත්ත මේ හවුල් කරුවන්ගෙන් හෝ එකට වැඩ කරන අයගේ විච දේවල් ගැන. හැබැයි දැන් ඔබ ඒ දේවල් ලොකුවට ගණන් ගන්නෑ. ඔබට ඔබ හිතලද ඔබට තේරුම් ගන්න තියෙනවා නෑ කවුරු මොන දේ කරත් මම මගේ උත්සාහයෙන් මත යන්නේ. ඔන්න ඔබ තමයි තුලා ලග්නෙ මේ වසර වාසනාවන්ත කරන්න ඔබට දැනෙන උපරිම හොඳම යහපත් සිතිවිල්ල. මේක හොඳට මතක තියාගන්න. මොකද්ද? මම ගොඩ යනවා නම් ඒ මං නිසා. මම කඩා වැටෙනවා නම් ඒ මං නිසා. කාටවත් දෝෂාරෝපණ එල්ල කරලා වැඩක් නෑ. අරය කරපු දෙන් තමයි මම ඇද වැටුනේ මම යම් කිසි ආකාරයකින් කඩා වැටුනා කියලා හිතලා අවදාකත් ඒ හිත හදාගෙන තේරුමක් නැහැ කියලා ඔබ තේරුම් ගන්න. මොකද කවුරු මොන දේ කරත් ඇද වැටුනේ මම. එහෙනම් පාඩුව මට. මොකද මම කාටවත් දොස් කියකෙ හිටියා කියලා ඔවුන් මට ආයෙවිලා මම ගොඩේ ඉඳ උදව් කරලා නැහැ. ඒක අපි ගත්තත් සමස්ත කෂේ ලංකාවේ මිනිස්සු ගත්තත් හැම වෙලේම යම් කිසි ආකාරයේ ආර්ථිකමය වශයෙන් කඩා වැටුනාම කාට හරි දෝෂාරෝපණය අඩුමතර ආණ්ඩුවට හරි බයිනවනේ. මෙමය රටේ දේශපාලකය ආණ්ඩුව කියන්නේ ඇත්තටම අපි ඇද වැටපොය තමයි. නමුත් අපි කොච්චර ඇද වැටුණත් ඔවුන් එන්නේ නැහනේ. අනේ අපි හින්දා ඒවල වැටෙනවා කියලා අපි කොට දාන. එහෙනම් අපිමයි ගොඩ එන්න ඕනේ. නෝක තේරුම් ගන්න කටයුතු කරන්ද තුලා ලග්නෙ මෙන්න මේ ලෑ බුද්ධිය තියෙනවා. ඒ නිසා ඔබට මේ කාල සීමාව තුළ මොන ගැටලු කරදර ආවත් ඔබ මානසික ඇද වැටෙන්නේ නැහැ. කොහෙත්ම ගණන් ගන්නෑ. ඒක යහපත්. ඒක ඔබ නිකන් සාමාන්‍යයෙන් සැහැල්ලුවෙන් කටයුතු කරන සාමාන්‍ය මානසික වශයෙන් මේ පොඩි අර අඩා වැටීම කියන මනසල ටිකක් පීඩාකාරී තත්ත්වයන් දැනෙනවා. ඒක නැත්තම් මිනිස්සෙක් වෙන්න දෙයක් නැහැ නේ. නමුත් ඒ දේවල් මහා ලොකුවට ගණන් අරගෙන ඊව තුළ ඇද වැටලා ගමනක් යන්නේ නැහැ. එහෙනම් මෙතනින් වැටෙනවා. එහෙනම් කොහොමද මේක වෙනස් කරන්න ෂණී නැගී හිටින්නේ කියලා ඔබ කල්පනා කළා. ෂණීන් ක්‍රියාත්මක කළා. ඒ කඩා වැටීම ඔබ අර රිකවර් කරගන්නවා කියන්නේ නැවත සකසා ගන්නවා. ඉතින් ඒක නිසා මම නම් කියන්නේ මේ තරම් යහපතක් වෙන කොහෙවත් නැහැ. මොකද යථාර්ථය තේරුම් ගන්නවා කියන එක තමයි මිනිස්සෙක්ට ගොඩ යන්න මුලින්ම හැදෙන්න ඕන කොටස. ඒක තේරුම් අරගෙන නිවැරදි දේ හරියාකාරව තේරුම් ගන්න ගමනක් යනවා කියන්නේ ගොඩ යනවා කියන එක තමයි. ඒ නිසා මේ කාල පරිච්ඡේදය තුළ ඔය ආර්ථික මේ වශයෙන් අලුත් විදිහට ඔබ කරන් යන දේ තුලත් ඔබේ අර පරාසය වපසරිය වැඩි කරගෙන ඒ දේවල් තුළ ආර්ථිකය තවත් යහපත් කරන්න ආර්ථික මේ වශයෙන් හොඳ සැලසුමක් ඇතුව කටයුතු කරන්න තුලා ලග්න හිමියෝ පෙළඹෙනවා. ඒ පෙළඹීම් තුළ සාර්ථක කරලා ඔබ හැම දෙයක්ම කරන්නේ ඉදිරි අර ඇනලයිස් කරලා කියන්නේ. ඒ කියන්නේ ඉදිරිය වෙන්න තියෙන දේ මේ තියෙන හැම දෙයක් එක්කම ගලපලා
යම් කිසි ආකාරකින් තේරුම් ගන්නවා. අර ඒකත් එක එකතා එක්තරා ආකාරයක අනාවැකීමක් වගේ තමයි. ඔබට ඒ හැකියාව පවතින එක මේ ගණිතානුකූලව හැකියාව ඔබ තුල පවතිනවා. ඒ දේතු ඔබ ටාගට් එකකට වැඩ කරනවා. තමන් රැකියාවක් කළා, තමන් ව්‍යාපාරයක් කළා, මොකක් හෝ ස්වයං රැකියාව තමන්ගේම කියලා දෙයක් කළා, මොකක් වුණ ආදායම් මාර්ගයක් කළා, ඔබ ඒක තේරුම් අරගෙන ඒක ඉදිරි වසරක් වුණත් සැලසුම් කරලා ඒ දේව කටයුතු කරගෙන යනවා. ඔබ ඒක යහපත් මේ තුලා ලඟන විශේෂයෙන්ම කියන්න ඔබ මේ වසර ආරම්භ වෙන්න කලින් ඔබ මේ පොතක් කරා මේ මාස 12 ලියලා මේ මාස 12 තුල ඔබ කල්පනා කරන්න පහුගිය වසර සාපේක්ෂව කොහොමද මේ ඔබ ඔබගේ ආදායම් තත්ත්වය සකසා ගත කියලා. ඊට පස්සේ ඔබ ඔබගේ ටාගට් එක ලියන්න හැම මාසෙ පිටුවක් කර ජනවාරි මාසෙට ලියන්න මෙහෙමයි. එහෙනම් මම මේ මාසේ අවසානයේ මේ වගේ ටාගට් එකට යනවා. එimhe අඩුපාඩුකම් බැරි වෙලාවත් මේ මේතනදී පොඩි ලොස් එකක් ආවොත් ඒක පියවා ගන්න තව දෙයක් කරනවා. ඔය වගේ තුලා ලඟ හිමි මේ මාස 12ම සැලසුම් ගන්න. මොකද ඒ තරම්ම ඔබට යහපත් ඒ සැලසුම් කිරීම තුළ හොඳ දැනුමක් තුළ ඔබ මේ බුද්ධියෙන් යන ගමන තුළ ජය ගන්න හැබෙන වසරක් ලැබෙන වසරක් එසක් කොහෙත්ම කලබල වෙන්න එපා. දැන් මේ මැයි මාසයේ දක්වා කාලය ගැන ඔය කතා කරේ. හැබැයි ඔබ දැන් මගේ ලග්න පලාපල විතර නෙමෙයි නොයෙකුත් අයගේ ලග්න පලාපල අහනවා. ගොඩක් තැන්වල කියවෙන්නේ නැති මේ ගුරු ග්‍රහය මැයි මාසයේ ඔබගේ 8 වෙනි භාවයට පත්වීමත් එක්ක 8 වෙනට ගමන් කිරීමත් එක්ක ටිකක් තුලා ලග්න හිමියන්ට ඊතරම්ම යහපත් ප්‍රතිඵල අඩු වෙන්න අවම වෙන්න හේතු කාරණා යෙදෙනවා කියලා. මෙහෙමයි. එහෙම අර සාපේක්ෂව මං කිව්වේ සරල විදිහට ජ්‍යොතිෂයෙන් හිතුවොත් ඒක විය හැකි. නමුත් ගුරු කියන්නේ කවුද? ඔබගේ 3 වෙනි සහ 6 වෙනි අධිපතිය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 3 වෙනි 6 වෙනි කියන්නේ තරම්ම යහපත් ස්ථාන ලෙස සැලකන්නේ. ඉතින් එහෙව් තැන් අධිපතිය 8 වෙනිට යෑම කියන්නේ අසුභ කාර්ය දෙයක් වෙන්නේ නැහැ. ඒක අර ග්‍රහයාගෙන් ඔබට එන සාමාන්‍ය බලපෑම විරුද්ධ අතර තමයි ක්‍රියාත්මක වෙන්නේ ගොඩාක් දුරට. ඒ කියන්නේ න දැන් සාමාන්‍ය ගුරු ග්‍රහයා කියන්නේ තුන ලග්න අසුභවාදී ග්‍රහයක් න දැන් මේ වෙලාවේ ඔබට අසුභවාදී ප්‍රතිපල නෙමෙයි සුභවාදී ප්‍රතිපල දෙන්නේ. එහෙනම් ඔන්න මයි මාසයෙන් පස්සේ තුලා ලග්න හිමියන්ට නොසිතූ ආකාරයේ වෙනස් සිදු ආර්ථිකමය ජයග්‍රහණයක් කරගන්න හැකියාව පවතින ආර්ථිකමය ස්ථාවරයක් ඇති කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම ඔබ බලාපොරොත්තු නොවූ කොහෙත්ම බලාපොරොත්තු නොවූ ජයග්‍රහණ ආර්ථිකමය වශයෙන් සාර්ථක භාවයන් අත් කරගන්න හැකියාව පවතිනවා. ඔබට මෙතෙක් කාලයක් බාධක කරමින් හිටපු යම්කිසි ආකාරයක ඔබට මෙතෙක් දවසක් ඔබගේ ඔබට තරංකාරීත්වයක් දෙමින් හිටපු දැන් ව්‍යාපාර තුළ හතුරෝ ඉන්න පුළුවන්. හතුරෝ කියන්නේ ප්‍රශ්න ඇති කරන. ඒ වගේම ඒ සහ සමානව ව්‍යාපාර කරන තරංකාරයෝ ඉන්න පුළුවන්. එතකොට වුන් මේ හතුරෝ නෙමෙයි. මොකද ඕනම ව්‍යාපාරක ඕනම රැකියාව තුළ උනත් අර සම ස්ථාන තුළ ඉදිරියට යන්න බලාගෙන ඉන්නවනේ කීප දෙනෙක්. වුන් හතුරුකම් කරනවා වෙන්නම් බෑනේ. අපේ රටවල එහෙම ඒවා හේතු කරන හතුරුකම් ගැති වෙනවා. නමුත් ওই තරංකාරීත්වය කියන දේ තුළ ඔබට ජයග්‍රහණක් වෙනවා. සියලු දෙනා අභිභවා ඉහළට යන්න හැකියාවක් ඔබ තුළ නිර්මාණය වෙනවා. එහෙනම් මේ දෙක කලක් ඔබ කරපු ව්‍යාපාරයට ආසන්නයේම තවත් ව්‍යාපාර තිබ්බා. ඒ වගේ තුළ ඒවා බෙදිලා ගියා. ඔබට එතරම්ම ලාභ ලැබුණේ නැහැ. හැබැයි ඔන්න මේ මාසෙන් පස්සේ කාල සීමා තුළ ඔබට ඒ දේවල් තුළ ඔබට තරංකාරීත්වය ඉවත් වෙලා සමහර විට ඒ යවට තියෙන ඔය වෙලන්සල් කිමේ උදාහරණ කතා කරන්නේ. ඒක උදාහරණ. ඒ වෙලන්සල් එක්ක නවත්තන්න නැත්නම් ඔවුන් වෙනත් වෙනත් ව්‍යාපාර වලට යොමු වෙන්න. නැත්නම් ඔබ ඔබගේ ව්‍යාපාර ස්වභාවය වෙනස් කරන්න. එහෙම නැත්නම් සමහර කාලාට ඒ දැන් අපි මේ උදාහරණ කරන් කියමු මේ සිල්ලර අලවිසල් ඔබගේ අලවිසලක් ඔබ කරන්නේ යවටත් මේ ළඟ ළඟ කීපයක් තියෙනවා කියලා. නමුත් ඔබට අවස්ථාව සැලසෙනවා ඒ සියලු වෙනසලට සාපේක්ෂව ඊට වඩා අඩුවට ඔබට ඒ දේවල් ඒ අවශ්‍ය කරන බඩු බාහිරාදිය දෙන්න. අන්න එතකොට ඒ දේවල් තුළ ඔබ යම්සිය කරේ ඔබගේ අර අලවි කරන හැකියාවත් උපයෝගී කරගෙන ඔබට පුළුවන් වෙනවා වැඩි පාරිභෝගික ආකර්ෂණයක් දිනා ගන්න. ඔබට පැහැදිලිද මේ කියන දේ? ඒ නිසා ඔන මැයි මාසෙන් පස්සේ හරිම අමුතුම විදිහේ නැගී හිටීම ආර්ථික මේ වශයෙන් තුලා ලග්න හිමියන බලාපොරොත්තු විය හැකි. ඒ නිසා කොහෙත්ම කලබල වෙන්න එපා. ගුරු වටට ගියා නරකයි කියලා අරයා කිව්වා මෙයා කිව්වා කියලා කොහෙත්ම කලබල වෙන්න එපා. ආර්ථික මේ වශයෙන් ඔබට අතිශයම යහපත් කාර්ය තත්ත්වයක් තමයි උදා වෙන්නේ. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ මේ 2024 පුරාම ඔබට ඔබගේ ජනප්‍රියත්වය වැඩි වෙනවා. ඔබ ගැන අන්න කතා වෙන තත්ත්වයක් පෙන්වුම් ගන්න කාල පරිච්ඡේදය විශේෂ වශයෙන්ම ඔබට ඔබගේ ඉලක්ක කරා යන්න හැකියාව පදන. ඒකයි මම අර උදාහරණෙත් ඔබට කිව්වේ. අර මම කිව්වේ දැන් ළඟ ළඟ එකම විදිහේ වෙළඳසල් කීපයක් තිබත් ඔබේ වෙළඳසල ජනප්‍රිය වෙන්න හේතු කාරණාවක් මෙතන තියෙනවා. අන්න ඒ වගේ උදාහරණ ඔච්චර තරංකාරීත්වයක් ඔබ කරන රැකියාව තුළ තිබ්බත් ඔබ කැපී පෙනෙන්න වාසනාව ඔබට මේ වසර තුළ නොඅඩුව ලැබෙන කාල පරිච්ඡේදය නිසා විශේෂයෙන්ම ඔය කලා නිර්මාණ කටයුතු කරන එහෙම නැත්නම් ඔබ කරන ඔය ග්‍රන්ථකරණය හෝ යම් කිසි ආකාරකින් ගුරු වෘත්තිය වෙන්න පුළුවන් ජනප්‍රියත්වයක් සමග වෙන මේ රැකියා කටයුතු ඔබේ ජනප්‍රියත්වයේ රැකියාවේ දිනුවට ඉදිරියට යෑමට
පාදක වෙන අන්න ඒ රැකියාවන් තුළ ඔබට උපරිම නැගිටින මේ මුල් මාස පහ තුළ විශේෂ වශයෙන්ම බලාපොරොත්තු වෙයි කාල පරිච්ඡේදයක්. එතනින් එහාටත් එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙනම් ඒ වගේ වෘත්තියන් කරන අන්න අභිභවා අනිත් අය අභිභවා ඉදිරියට යන්න ඔබට හැකියාව ලැබෙනවා. ඒ දේ තුළ ඔබගේ ජනප්‍රියත්වය වගේම ඔබ තුළ ආකර්ෂණීයභාවය නිර්මාණය වෙනවා මේ කාල පරිච්ඡේදය තුළ. ඒ වගේම ඔබට මේ කාල සීමා තුළ විශේෂයෙන්ම මැයි මාසයෙන් පස්සේ කාල සීමා තුළ ඔබට ඔබගේ හවුල් කරුවන්ගෙන් ඔබත් එක්ක කටයුතු කරන විශේෂයෙන්ම දැන් රැකියා කරන ස්ථානය තුළ හෝ වේවා ඕනෑම තැනක ව්‍යාපාරික තුලන හවුල් කාර්යයෙන් ඉන්න පුළුවන්. අන්න හවුල් කාර්යයන් ඔබට හම්බ කරලා දෙන කාලය. මොකද්ද මේකේ හම්බ කරලා දෙනවා කියන්නේ? දැන් ඔබ හවුලේ වැඩ කටයුතු ආරම්භ කරලා ඔබේ ආයෝජනය කරා ඔබ පැත්තරලා හිටියත් මේ කාල පරිච්ඡේද විශේෂයෙන් මැයි මාසයෙන් පස්සේ කාල සීමා තුළ ඔබට ඒ ලාභාංශ ලැබෙනවා. පහුගිය කාල සීමා තුළ ඔවුන්නේ ඔබට ලාභාංශ නොගෙවා හිටියා. සමහරක් කාලවලට ඒ හරියට ඔබ උනන්දුවෙන් කටයුතු කරත් ඒ හවුල් ව්‍යාපාර තුළ හවුල් කරුවන්ගේ එතරම්ම යහපතක් ඔවුන්ගේ උද්‍යෝගයක් තිබෙන්නේ නැහැ. හැබැයි ඒ හැම දෙෙම මැයි මාසයෙන් පස්සේ ගොඩාක් දුරට වෙනස් වෙලා ඔවුන් ඔබට වඩා උත්සුකව කටයුතු කරනවා. ඔබ නිකන් ඉන්නේ නැහැ. ඔබ නිකන් හිටියත් ලැබෙනවා කියලා ඔබ මුකුත් නොකර ඉන්නේ නැහැ. ඔබත් ඒ දෙයට කටයුතු කරනවා. ඒත් එක්කම හවුල් ව්‍යාපාර තුළ මම හැමදාම ඔබට කියනවා ඔබ කාටවත් කරයන් දෙලා බලන් ඉන්න එපා කියලා. ඔබ ඒකට හොඳ අවධානයෙන් කටයුතු කරන්න. හැබැයි කොහොම වුණත් සහායකයන්ගේ හවුල්කරුවන්ගේ සේවකයන්ගේ සහය නොඅඩුව ඔබගේ දිනුනට ලැබෙන කාල පරිච්ඡේදයක්. එතකොට දැන් ඔබ ඔබගේ රැකියා කරන ඔබ කරන ව්‍යාපාරය තුළ ඔබගේ සේවක සේවිකාවන් ඉන්න පුළුවන්. ඒ වගේම රැකියා කරන ස්ථානය තුළ ඔබත් එක්ක කටයුතු කරන අය. ඒකට ඔබට පහළ ශ්‍රේණිය හෝ ඔබත් සමග සම වැඩ කරන අය වෙන්න පුළුවන්. මේ හැමෝගෙම යම්කිසි ආකාරකින් සහය ඔබට ලැබෙන කාල සීමාවක්. ඒ වගේම ඔබ තුළ නායකත්වයේ ගුණාංග මේ කාල සීමාව තුළ කැපී පෙනෙන ඕනම තැනක ඔබට මූලිකත්වය ලැබෙන තත්ත්වයක් පෙන්වුම් කරන්න. ඒ දේ හේතු කොටගෙන ඔන්න මේ මාසයෙන් පස්සේ රැකියාව තුළ හෝ වේවා ඔබ කරන තැනවල උසස් වීම් බලාපොරොත්තු වෙන්න හැකියාව පවතිනවා. විශේෂයෙන් මේ කාල සීමාව තුළ කලා ශ්‍රේෂ්ඨයේ ගුරු වෘත්තිය වගේ කරන තුලා ලග්නමියන්ට අතිශයින් ජනප්‍රියත්වය වගේම ඔය යම්කිසි ආකාරයකින් ඇගැයීම් වලට ලක් වෙන්න ඒ සඳහා පෞගී කාල සීමාව තුළ වෙච්ච බාධාවල් ඉවත් වෙලා යහපත් විශ කලාකෘති එළි දක්වන්න ඒ දේවල් අතිශයම ජනප්‍රියත්වයට පත් වෙන්න හේතු කාරණා යෙදෙන වසරක් මේ කාල සීමාව තුළ 2024 සාපේක්ෂව බොහෝ දෙනා ඔබව හඳුනන ඔබව හඳුනා ගන්න වසරක් තමයි මේ 2024 කියන්නේ. පෞල් ජීවිතයේ කුටුම්බ ජීවිතය ගැන කතා කරොත් මේ කාල පරිච්ඡේද තුළ තුලාවක් නෙමෙයින්ට මේ 2024 තුළ මෙන්න මෙහෙම තත්ත්වයක් තියෙනවා. පොඩ්ඩක් මේ පෞල් ජීවිතය ඇතුළේ ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ මේ ගැටලුකාරී තත්ත්වයන් ගැන අදහස් කරන්නේ ආරවුල් තත්ත්වයන් ආරවුල් කියන එකනුත් අදහස් කරන්නේ මේ මහා ලොකු ඒවා දැන් පුංචි පුංචි රණ්ඩු සරුවල් වචන කුමාරන් ඕව සාමාන්‍ය ජීවිතේ ඕනම තත්ත්වයක තුල ඊහැක දෙයන්නේ වසරක් ඇතුළතදී ඔය වගේ දෙයක් වෙන්නේ නැහැ කියලා කොහෙත්ම කියන්න බෑනේ. ඒක ජ්‍යොතිෂය දාලා නැහැ නේද? ඒ මහා ලොකු ගැටලු කාර්ය තත්ත්වයන් පෞල් ජීවිත කඩා ඉහිරෙන්න ටිකක් දුර දිග යන ගැටුම් කාර්ය තත්ත්වය ඒ වගේ තත්ත්වයන් මේ වසර තුල කොහෙත්ම බලාපොරොත්තු වෙන්න බෑ. තුලා ලග්නෙමෙ ඒ පැත්තෙන් යහපත් ලෙස පෞල් ජීවිත ටිකක් සතුටින් විශේෂයෙන් මේ මාසේ දක්වා කාල සීමාව තුල පෞලයට එකතු වෙලා කටයුතු කරන්න ලැබෙනවා. හැබැයි මෙතන ගැටලුවක් වෙනවා. තුලා ලග්නෙමෙ ඔබට නැතත් පෞලේ අයගේ අසනීපකාරී තත්ත්වයන් ටිකක් වැඩි වෙන කාල පරිච්ඡේදය. මේ කියන්නේ මේ දේවල් තුල ඒවට ඔබට කාලය ශ්‍රමය මුදල් වැය කරන්න සිද්ධ වෙනවා. ඒවට ඔබට කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා. නිතර නිතර ඔය ආරෝග්‍ය ශාලාවල රෝහල් වලට යන්න, ඒ දේවල් වලට යන්න, පෞලේ අය සමහර කර ශල්‍ය කර්ම වලට ලක් වෙන්න, නිතර නිතර ඔය අසනීපකාරී තත්ත්වයන්ට පත් වෙන්න, ඒ දේවල් එක්ක ඔබේ කාලය ඒවට වැය කරන්න සිද්ධ වෙන වසරක්. ඒක නිසා පවුලේ අයගේ සෞඛ්‍ය පිරිහීමට ලක්වීමේ ප්‍රබල ඉඩකඩ පවතිනවා. ඒවා ටිකක් උඩු දුවන තත්ත්වයක්. ඒවා ඔය සුළු වසනේ පොළට එහා ගිය තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඒ දේ තුළ ඔබ පොඩ්ඩක් කාර්ය බහුල වෙනවා. ඔබට ඒ දේවල් වලට කටයුතු කරන සිද්ධ වෙන තත්ත්වයක් මේ වසර පුරාට විශේෂයෙන් මැයි දක්වා කාල සීමා තුළ බලාපොරොත්තු විය හැකි. හැබැයි මේ දේවල් ඔබ අර අකමැත්තෙන් කරන්නම් ඕන වාලේ කරන්නේ. මේ දේවල් ඔබේ යුතුකම්, ඔබ කළ යුතු දේවල් කියලා හිතලා කෙසේ හෝ ඔබ ඒවට කාලය වෙන් කරන හැම දෙම කලමනාකරණය කරගෙන හරි කැමැත්තෙන් මේ දේවල් ඔබට තියෙන ගැටලුව මුදල් වැයවීමත් කාලය වැයවීමත් නෙමෙයි ඉක්මනින් ඕන සුව කරගැනීමේ ඌමනාව ඔබ තුළ පවතින අර අතිශයම පරාර්ථකාමී හැසිරීම් රටාවක් පවුලේ අය උදෙසා ඔන්න තුලා ලග්නෙමියන්ගෙන් කැපී පෙනෙන තත්ත්වයක් 2024 පෙනුම් කරනවා. ඒ වගේම මේ කාල සීමා තුළ තුලා ලග්න හිමියෝ මෙහෙම දෙයක් තියෙනවා. ඔය පිනට දහමගෙන හිත නිතර උණු වෙන තත්ත්වයක් තියෙනවා. සමහරක් කාලවලට දැන් මේ රට තුල ගත්තොත් ඔය අතපෑම මුදල්ලිම අර එක නිකන් දැන් සිල්ලමක් විහිළුවක් වෙලා දැන් ඒක ව්‍යාපාරයක් වෙලා තියෙනවා. කල ලයිට් එකකට ගියත් එහෙමනේ එනවා. ඒව බිස්නස් අතර අතපය හතර තියෙනවා. නමුත් අතපාන දැන් ඔය වගේ ආයත ඔබ මේ පිනන්ත දහමට තියෙන ලැබියාව ඔබ හිත උණු වෙන තත්ත්වයක් තියෙනවානේ. ඉතින් හැබැයි ඔවුන් බොරුවක් කරන්න ගියත් ඔබේ හිත දන්නවා. නමුත්
මම දෙන්නේ ආය දෙන්නේ නැහැ මේ වගේ මිනිස්සුන්ට මේව කියලා හිතුවට ඒ තැනදී ඔබේ හිත වුණ වෙනවා නේ වගේ දැන් ඔබ පින් කරන්න පෙළඹෙද්දී කමක් නැහැ උන් බොරුවක් කරනවා මම මගේ හිතින් මේ පිනක් බලාපොරොත්තු වෙනු නෙමෙයි ඔබේ හිත ආත්ම තෘප්තිය දෙසා ඔබ ඒ දේවල් කරන්න පෙළඹෙනවා ඒක නිසා පොඩක් හිත වුණ වෙන ස්වභාවය වැඩි හැබැයි මේ දෙහි මේ උරට වඩා යම් කිසි ආකාරයකින් අර තමා ගැන නොසිතා කටයුතු කරන්න යෑම තුළ අර අර්බුද ඇති වෙන ඊට කරපදන අන්තිමට ඔබට අවශ්‍යතාවය සඳහා ඔබට මුදල් නැති වෙන ඊට කරපවතින ඒ නිසා ඒ දේවල් සීමාවක් ඇතුව යහපත් දේ කරන්න ගැටලුවක් නැහැ පිනර දහම කිසි දෙයක් බලාපොරොත්තු නොවි දීම අතිශයෙන්ම යහපත් ගුණාංගයක් එන්නේ මේ தත්ත්වය දුලාලග් හිමියන්ගේ මෙන්න මේ කාල සීමාව තුළ මනාව කැපී පෙනෙනවා ඒ තරම්ම ඔබ හිත තුළ යම්කිසි ආකාරයකින් අවිහිංසාවාදී යහපත් හදවතක් තියෙන මිනිස්සෙක් වෙනවා හැබැයි දුලාලග් හිමිය අපම පොදු විගත්තත් එහෙම කියන්නේ සාමාන්‍යයෙන් හැමදේම සමබරව කරන අනු තමන්ට පාඩු කරන් අනුන්ට යහපත කරන කෙනෙන්නේ ඒ නිසා මෙන්න මේ කාල සීමාව තුළ ඔබගේ ඒ යහපත් ගුණාංග වැඩිපුර කැපී පෙනෙනවා විශේෂයෙන්ම ඔය අහිංසක දරුදරියන් වෙනුවෙන් උපරිමයෙන් දෙයක් කරන්න උත්සාහ කරනවා ඒ දේවල් තුලත් පිනට දහම ලැබීම වගේම විශේෂයෙන්ම මේ මැයි මාසයෙන් පසු කාලින සීමාව 2024 මැයි මාසයෙන් පසු කාල සීමාව තුළ ඔබ දැටි ලෙස ආගම දහමට අධ්‍යාත්මික දීමේ ජීවිතයට නැඹුරු වෙන තත්ත්වයක් පෙන්වන ගන ඔබ මනස කියන්නේ ඔබ තුළ දැන් ඔබ මහා අපි කියමු ගොඩා සල්ලි තියන කෝටිපති තුලාලා නෙමෙයි කියලා නමුත් ඔබට මේ මුදල් වල වැලියු එකට වඩා ඔබ යම්කිසි ආකාරයක මානසික සහනය ඒ වගේම ආත්මීය තෘප්තිමත් භාවයේ පතන කෙනෙක් වෙනවා. ඒක තුල ඔබ පොඩ්ඩක් අර දෙහැමි වෙන තත්ත්වයක් වෙනවා. හැබැයි ඒ තුල කොහෙත්ම ඔබ ඔබගේ ව්‍යාපාර ආරමුණු රැකියාව අතහැරලා කරන්නේ නැහැ. ඔබ මේ දේවල් ඔබට නැතත් අන්නය උදෙසා හෝ හම්බ කරන දෙයින් අනිත් අය වෙනුවෙන් පෞලේ ව්‍යාය උදෙසා විතර නෙමෙයි වෙනත් අය අසරණ අය වෙනුවෙන් වැඩි කොටසක් කරන්න ඔබ පෙළඹෙනවා. අන්න මේ දේවල් තුල හරි දෙහැමි ජීවිතයක් තමයි මේ 2024 තුල විශේෂයෙන්ම මේ මාසයෙන් පසු තුලාලක් හිමියෝ ගත කරන්නේ. ඒක අතිශයම යහපත්. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ ඔබ පොඩ්ඩක් අර පෞල් ජීවිතක විශේෂයෙන්ම මේ මැයි මාසෙන් පස්සේ කාල සීමාව තුළ ඔය ලෞකික බැඳීම් වලට වඩා අධ්‍යාත්මික දේවල් යොමු වීමත් එක්ක පොඩ්ඩක් අර සැමියා බිරිඳ කියන සම්බන්ධියාව තුළ අර ශාරීරික සම්බන්ධතාව පොඩ්ඩක් ඈත් වෙන සත්‍යයක් පෙන්වන්න ඕනේ. හැබැයි ඒ දේ තුළ ලොකුවට ඔබගේ බිරිඳගෙන් ඔබට ඈත් වීමක් නෙමෙයි. ඔබ දෙන්න එකතු වෙලා තමයි කටයුතු කරන්නේ. මේ කරන පින්දහම් වුණත් දෙන්න එකතු වෙලා කරන්නේ. හැබැයි දෙන්න අතර ආදරේ අඩුවක් නැහැ. හැබැයි ලිංගික ජීවිතේ එතරම්ම බැඳීම් ශක්තිමත් නැති තත්ත්වයක් පෙන්වන ගන්න. හැබැයි මෙහෙමයි. අපි ජීවිතේ පෞල් ජීවිත ගත කරන මේ ගිහි ජීවිතය ගත කරන්නේ ඒ දේවල් සියලු දේ සමබරව පවත්වා ගත යුතු නිසා. එහෙ නැත්නම් පැවිදි ජීවිතය කියන්නේ එකක් ගිහි ජීවිතයක් එකන්නේ. ඒ නිසා ගිහි ජීවිතය තුළ ඒ කටයුතු කරද්දී ඔබ වග බලා ගන්න හැමදේම පාලනය යුතුව කරන් යන්න එක පැත්තකට නැඹුරු වෙද්දී තව පැත්තක් අතහරින්න පෙළඹෙන්න බෑ. මොකද ඒක පසු කාලීන මේ කාලේ නැතත් ගැටලුවක් වීමට ඉඩකඩක් පැවතින බැවින් එනිසා හැමදේම පාලනයක් ඇතුව කරගෙන යහපත මනසට සහනය සෙවීම අධ්‍යාත්ම දිරිය යහපත් ඒ වගේම ගිහි ජීවිත ගැන ලෞකික පැත්තට දෙයක් විය යුතු කාලයක් ඒක නිසා ඔබ මේ හැමදේම සමබරව පවත්වා ගන්න වග බලා ගන්න තුරාලග් හිමි 2024 වසර තුල ඒ වගේම මේ කාල පරිච්ඡේද තුල ඔබගේ දරුවන් සම්බන්ධ දරුවන්ගේ යම් සෞඛ්‍ය පරිහිමත් ලක් වෙන්න හේතු කාරණා විතර විශේෂයෙන්ම මේ මාසයට කලින් කාලේ ජනවාරි මැයි අතර කාල සීමාව තුළ ඔය පුංචි දරුවන් අතිශයම කුඩා දරුවන් ඉන්නන අපිට ගොඩාක් පරිස්සම් කරන කරගෙන ඔය එක එක අනතුරු කරදර සිද්ධ කරන විශේෂම හිස ආශ්‍රිත අනතුරු කරදර සිද්ධ වෙන්න හේතු කාරණා යදනවා නිතර නිතර සෞඛ්‍ය පරිහිම ඉරකට පවතින නිසා දරුවෝ ගැන සැලකීම මත කටයුතු කරන තුලා ලග්න මේ කාල සීමාව විශේෂයෙන් ඔබට දෙවියන් දරුවෙක් ඉන්න දෙවියන් දරුවාගේ ඇස් හිස ඒ වගේ දේවල් පොඩ්ඩක් අනතුරු සිදු වෙන ඉඩකඩ පවතිනවා ඒ දේවල් ගැන සැලකිලිමත් වෙලා කටයුතු කරන්න ඒ වගේම ඔවුන්ගේ හිතුවක්කාරී බව ටුට්ටක් වැඩි වෙනවා ඒ දේවල් තුළ පොඩ්ඩක් අර අපි කියන්නේ අර දරුවෝ හිතුවක්කාරී වෙනවා පොඩ්ඩක් මුරණ්ඩු වෙනවා වගේ තත්ත්වයක් පෙන්වන කරනවා හැබැයි මොන දේ වුණත් දරුවන් අධ්‍යාපනික වශයෙන් දැනුම වශයෙන් ඔබගේ දරුවන් සාර්ථකගෙන වසර හිතුවක්කාරී ගතිගුණ පොඩ්ඩක් අනතුරු සිදු කර ගැනීම ඒ වගේ දේවල් පෙන්වන කරන සෙල්ලක්කාරකම ටිකක් වැඩි වෙනවා නමුත් අධ්‍යාපනික වශයෙන් දැනුම වශයෙන් ඔවුන් යම් කිසි ආකාරයක ජයග්‍රහණ පවා කරගන්න වසරක් මේ වසර. ඒක නිසා එක පැත්තක් තියදී ඔබ දරුවා ගැන සැලකීමත් වුණොත් මේ කාල සීමා තුළ දරුවන්ගේ දේ තුළ සතුට ලබන්නට ඔබට හැකියාව පවතිනවා. ආදර සම්බන්ධතා ගැන කතා කරොත් මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම මේ මැයි මාසය දක්වා ජනවාරි පළවෙනි දා මැයි දක්වා කාල සීමා තුළ ඔබගේ ආදර සම්බන්ධතා තරමක් දුරට පොඩියට කියන්නේ ඔබ ආදරයට එතරම් ලැබියාවක් නොදැක්වීම නැත්නම් අර ඔබ බලාපොරොත්තු වෙන ලෙස ඔබට ආදරය නොලැබීම නොවගේ තත්ත්වයන් තුළ පුංචි හිත් බිඳීම් ඇති වෙන ඉරකට පවතිනවා ඒත් හැබැයි ඔබ අර පහුගිය කාල සීමා තුළ ඔය බැඳීම් එක්ක මානසිකව බැඳීම් තුළ ගැටලුවක් ඇති වෙනතර මානසික වැටෙන තත්ත්වයක් තියෙනවා ඔබ පොඩ්ඩක් තුලලා ගන්නේ පොඩ්ඩක් සංවේදීත් වැඩිනේ හැබැයි මේ කාල සීමා තුළ එහෙම නැහැ ඔබ ෂණේන් හිත හදා ගන්නවා හැමදේම ඔබ අර අනිත්‍ය ගැන හිතලා හිත හදා ගන්න ඔබ ෂණේන් ඔබට මේ මනස තුළ යම්කිසි ආකාරයකින් සහනයක් අත්කර නැහැ කියලා ඔබත් පාදින නිසාවෙම සම්බන්ධතාව තුළ අර
ලොකු කැරබිනියම් නෙමෙයි කැඩිමිනියම් නෙමෙයි නමුත් නොගැලපීම් ඔබගේ ප්‍රේමවන්තා පෙම්වතිය අතර පොඩ්ඩක් මතුවෙන ඉඩ කරපදන ඒ දේවල් තුළ විවාහයන් පොඩ්ඩක් අර ස්ථිරලද පිට විවාහයන් පොඩ්ඩක් නැති වෙන්න ඒ ඒ කාරණා යෙදෙන කාල පරිච්ඡේදයක් හැබැයි ඒ දේවල් එතරම්ම ලොකුට හිතන්න යන්න එපා මොකද ඒ తాවකාලික తత్వය තුළ ඔබට ඒ තුල විසඳුමක්වත් ලැබෙනවා සමහරක් වෙලාවට මේ බැඳෙන බැඳීම් කැඩීම කියන ඒවා පසු කාලේ නැවත ඇති වෙන්න තිරකට පවතන නිසා කලබල විය යුතු නෑ මේ කාල සීමා තුළ මේ කාල සීමා තුළ විශේෂයෙන්ම මේ ඔබ තුල තියෙන අර යම්කිසි ආකාරයකින් අර බැඳීම් තුල හෝ විරුද්ධ ලිංගිකයන් කෙරෙහි තියෙන ආකර්ෂණ භාවය පුංචි අඩුවක් පෙන්නුම් කරනවා ඒක මේ ගොඩාක් දුරට මේ මාසෙන් පස්සේ අඩු වෙලා යාවි. ඒ කියන්නේ හිතන්න එපා පොඩ්ඩක් ඔය ඒ දේවල් තුල පොඩ්ඩක් ඔය මානසික ඇදරින් තමන්ගේ රූප ස්වභාවය ගැන පොඩ්ඩක් කිරීම වගේ ඇති වෙන්න ගැතින මේම ඕවා හිතන්න එපා මහ ලොකුවට. මොකද හැබැයි ඔය හැමදේම හේතු වෙනවා අර මේ මාසෙන් පස්සේ ඔබ පොඩ්ඩක් අධ්‍යාත්ම ජීවිතයට ඇතුළත් වෙන්න. හැබැයි මේ මාසෙන් පස්සේ ඔබ තුල යම් සියාකාරයෙන් රූප ස්වභාවය ටිකක් ආකර්ෂණීය භාවය වැඩි වෙන කාල පරිච්ඡේදය. ඒ නිසා මේවා ලොකුවට හිතලා කටු කරනවා සමස්තයක් වශයෙන් ගත්තොත් 100ට 80ක්ම අතිශයම සුබදායක වසරක් තම අතුලා ලග්නෙමියන්ට මේ උදා වෙලා තියෙන්නේ 2023ටත් වඩා සුබයි. මේ සාපේක්ෂව අපි හිතමු. අපි මේ 100ට 100ක් හැමදේම හරියන අවුරුද්දක් කියලා හිතන්න එපා. නෑ. පහුගිය කාලයට සාපේක්ෂව යහපත් කාලයක්. අපේ ගොඩක් අපේ අයට වරදින්න හේතු වෙන්නේ හැමදේම අර ගෙඩි පිටින් ලැබෙන්න ඕන එකපාර කියලා හිතන එක නෑ. එහෙම නෙමෙයි. පියවරෙන් පියවර තමයි ජීවිතේ ලැබෙන්නේ. එහෙනම් 2023ට සාපේක්ෂව 2023 නරක වසරක් නෙමෙයි තුලා ලග්නෙමියන්ට 2022ට සාපේක්ෂව ඉතා හොඳ වසරක්. ඒ වගේම 2024ත් එහෙම වෙනවා කොහෙත්ම කලබල විය යුතු නැහැ මේ දේවල් තුළ මනස ඔබ පොඩ්ඩක් ශක්තිමත් කරගෙන පියවරෙන් පිරෙන ගමනක් තියෙන එක නිසා වෙන්න ඔබේ ඒ සාර්ථක භාවයේ ස්ථිර භාවයක් බවට පත් කරගෙන ඔබට හැකියාව පවතිනවා අධ්‍යාපන ශිෂ්‍ය විශේෂයෙන් පාසල් නිවාස තුරා ලග්න හිමියන් මේ කාල සීමා තුළ අතිශයම යහපත් කාලයක් අධ්‍යාපනයේට උපරිමයෙන්ම ඔබට සාර්ථකත්වයක් අත් කරගන්න හැකියාව පවතිනවා ඒ මේ කාල සීමා තුළ ඔබ සහභාගී වෙන विभाग वाली सार्थक प्रतिफल लगे मे काल सीमा यम के आकार गुरु वेटिटी आशीर्वाद उनके आदर नोड़ कल पारे हेब पड़ी आगे ना मे कल पारे यालूलिया पुड අඩුවෙන කාල පජත් ඔබ පැතරල තනියම කටු කරන්න පෙළඹෙන කාල සීමා ඒ පැත්ත යහපත් ඒක හොඳයිනේ උරන්ටට යාළු ඉහෙලුත් එක කියලා ප්‍රශ්න ඇති කරන්න වඩා මේ කාල පරිච්ඡේදය තනියම කටු කරන ඔබ පෙළඹෙන කාල පරිච්ඡේදය හැබැයි මේ කාල සීමා තුළ විතෙන් විට තනිකමත් ඔබට දැනෙනවා නමුත් ඒ දේ ඒ ෂණයෙන් ඔබ හිත හදා ගන්න පෙළඹෙන එක නිසා මේ කාල සීමා තුළ ඔබ ඔබේ ගමන ඔබේ පාඩුවේ කටු කරන් යන තරමට යහපත් ඔබ ඒ දෙයට පෙළඹෙන කාල සීමාවක නිසා කලබල විය යුතු නැහැ ඔන්න අධ්‍යාපන කටයුතු වල සාර්ථක වෙන්න හැකියාව පදිනවා හැබැයි මේ මැයි මාසෙන් පස්සේ ඔබට විශේෂිතව ජයග්‍රහණ අත්නත් කාලයක් පෙන්වුම් කරනවා මේ කාල සීමා තුළ ඔය තරඟ වලට ක්‍රීඩා තරඟ කලා තරඟ වලට නැත්නම් තරඟ විභාග සමුහ පරීක්ෂණ සහභාගී වෙන බලාපොරොත්තු වෙන ඉන්නවනම් ඔන්න උපරිමයෙන්ම ඔබට ඒ තුළ සාර්ථක වෙන්න හැකියාව අර නොසිතූ ආකාර ජයග්‍රහණ අත්කරගෙන මේ හැකියාව පෙන්වුම් කරනවා උසස් අධ්‍යාපන ආධාරයට කියන දේ මේදීම තමයි මේ කාල පරිච්ඡේදය තුළ උසස් අධ්‍යාපන කටයුතු තුළ හැබැයි ඔබ නිකන් බුද්ධිමත් නොවන තීන්දුව తీරනම් ගන්න ඉඩකඩ පදනවා කරන් යන දේවල් වෙනස් කරන්න යම්කිසි ආකාරයෙන් කඩා කප්පල් කරගන්න නැත්නම් ඒ දේවල් වලට ඔබ අර ඒ දේවල් එපා වීම අධ්‍යාපන කටයුතු එපා වීම පෙන්වුම් කරනවා හැබැයි ඒ දේ මගහරවා ගත්තොත් ඔබට උසස් අධ්‍යාපන කටයුතු තුළ අපි විශේෂිත ජයග්‍රහණ අත්කරගන්න හැකියාව වාසනාව පවතිනවා මේකට පොඩක් බුද්ධි එක්කසුක ගැතෙන යුතුම කරන සමා කාලෙ මොකද වාසනාව උපරිමෙම තියෙනවා පොඩක් බුද්ධිමත් නොවී කටයුතු කරලා මේ වාසනාව තුළ තියෙන ශක්තිය ඒ කියන්නේ දැන් අපි කියමු ජයග්‍රහණේ උපරිම භාවය අඩු කරගෙන ඉඳලා පවතිනවා ඒක නිසා එහෙම නොවෙන්න ඔබ බුද්ධිමත් කටයුතු කරොත් ඔබට ජයග්‍රහණ අත්කරගන්න හැකියාව පදිනවා ඒ වගේම මේ කාල සීමා තුළ විශේෂයෙන්ම